දැන් ඒකට මේ කේන්ටි ගත්තොත් කාගේ ලේ ධාතුවද කිලුටු වෙන්නේ කාගේද මේ ලේ ධාතුව කිලුටු වුණොත් අර 108ක් රෝග ඇති වෙන්නේ කාටද ඒක එකක් ඒක මේ එක මොහොතකින්ම ඔබ තරහෙන් මෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන මොහොතේම ඔබේ ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඔය 108ක් රෝගවලට මුල් වූ විශේෂයෙන්ම මේ කැන්සර් ලියුකේමියා පිට රෝග සියලු දේට මුල ඔය දේ. ඉතින් ඒක හින්දා දැන් පළමිනි වරට යම් කිසි කෙනෙකුට තරහක් ආවොත් තරහෙන් වැඩ කළොත් තරහෙන් කතා කළොත් ක්‍රියා කළොත් සිටුවොත් ඉස්සෙල්ලාම වෙන්නේ තමන්ට තමන්ගේ ඇතුළාන්තය මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අර රෝග 108කට මුල් වෙන කාරණාවක් සිදු වෙනවා. ඒක ඒ මොහොතේම එනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක මේ තරහ නිසා තමන් වචන කතා කළොත් ක්‍රියා කළොත් සිටුවොත් සිටුවිල්ලක් මේ විස කිරණ ශක්තියක් ඔබ විසින් විශ්වයට නිකුත් කරනවා. මොකද්ද නිකුත් කරන්නේ? විස කිරණ ශක්තිය කොහටද විශ්වයට මේ ඔබ විසින් විස කිරණ ශක්තියක් නිකුත් කළාම මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම ඔබ කලු කරනවා විස කිරණ ශක්තිය කලු කිරණ ශක්තිය ඒවා ඔබ නිර්මාණ කරු නිසා ඔබට මේ ඔය කිරණ ශක්තියේ ශක්තිය බලයේ තියෙන තාක්කල් කවදා හෝ ඔබට ආපහු ඒක උරුම වෙනවා එතකොට මේක තේරුම් ගන්න ඕනේ මේක දැන් තරහෙන් කතා කිරීම ක්‍රියා කිරීම සිතුවිලි සිටීම මේ කිසිවක්ම කාටවත් කොහොමවත් යහපතක් නෙමෙයි අයහපතක් ඇයි ඔබ මේ අයහපත දැන දැනම මේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කරන්නේ ක්‍රියා කරන්නේ සිතුවන්නේ සිටුවිලි ඔබගේ අඥානකම නිසා ඔබම एक प्रतिपाल ओब उर्म करेकनिषा कियटवाद कौरुना कोई मोहतकना कोई तराम ओबट ओबट नोगेलपेन दे लोग ओबट नोपयान नोसीन ओबट नोगेलपेन ओबट आल्ला दे वालती नो नमू ओब ए वट एक करे पा तरा गण पा तरा काट करे पा एक आया पत पाले ओबट मे संसार गमन तीयन कान तेरुंगान बेरुआ ඔබ විඳිනවා තරහ නැති කර ගන්න ඕන තරහෙන් කටයුතු කිරීම නවත්තන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි තමන් මේකට ආදීනව ආංශංශ දැනගන්න ඕන තමන් තරහෙන් කටයුතු කළොත් තමන්ට උරුම වන අයහපත් අපල අයහපත් ඵල අනුන්ට තමන් නිසා උරුම වන අයහපත් අපල ඒ වගේම දැන් ඔබ දන්නවා මේ පොඩිම පොඩි තරහක් වුණත් ඒක දිගින් දිගටම සංසාරෙ ගෙනියනවා අරන් එනවා දැන් අර සේරිවාණිජ ජාතකයේ මේ කල්ප කාලයකට පෙර අර රන්තැලිය නැතිවීම නිසා රන්තැලියක් අර අනික් වෙලෙන්ද බෝසත් වෙලෙන්ද රන්තැලිය ගැනීම නිසා සේරිවාණිජ වෙලෙන්දාට තරහක් ආවා දෙස් දෙවල් තිබ්බා මේක බුදුවන මොහොත දක්වා එක දිගටම බඩා වර්ධනය කරගනිමින් පවත්වාගෙන ආවා ඒ වගේ ඔබ සියලු දෙනා තුලත් මේ වගේ තරහ ගතියක් පෘථග්ජන පුද්ගලයන් හැටියට තියෙනවා නමුත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන ඔබට අල්ලන්නේ නැති ගැලපෙන්නේ නැති බොහෝ දේවල් ලෝකේ තියෙනවා ඔබට අප්‍රිය අමිහිරි අමනාප දේවල් ඒ කිසිවකටත් ඔබ තරහ නොගෙන වෛර නොකර උපේක්ෂා සිටින් එහෙම නැත්නම් මෛත්‍රී මෙත් සිටින් ඒවටත් අනුකම්පාවෙන් කමාව දීලා සමාව කරගෙන මෛත්‍රී කරු ඔබ සමුදය නිරෝධ කරන ඔබ සමුදය නිරෝධ කරන්නේ නැහැ සමුදය උපද්දවන තරහ ගන්න හැම මොහොතකම
රාගයෙන් කටයුතු කරන හැම මොහොතකම ද්වේෂයෙන් කටයුතු කරන හැම මොහොතකම ඒක නිසා ඒක ඔබ විසින් තීරණය කළ යුතුයි නැතුව මට බෑ තව කෙනෙකුගේ තරහක් නැති කරන්න තමන්මයි මේකේ තමන්ට ඇතිවන අයහපත් ඵල විපාක අනුන්ට ඇතිවන අයහපත් ඵල විපාක තරහෙන් කටයුතු කිරීම නිසා කිසිවෙකුටත් කිසිම ආකාරයක හොඳක් යහපතක් සැපතක් ශාන්තියක් නැහැ හැබැයි මෛත්‍රී සිතකින් මෙත් සිතින් කටයුතු කරනවා නම් හැම ආකාරයකම ඒ පුද්ගලයාට යහපතක් වෙනවා ලෝකෙටත් යහපතක් තමන්ටත් යහපත් ස්වභාව ධර්මයටත් යහපත් දෙපැත්තටම යහපත් ඉතින් ඇයි මෙච්චර මිනිස්සු මේක තේරුම් නොගෙන මේ තරහෙන් කටයුතු කරන්නේ ඒක තමයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදයේ අඥාන දුක්ඛ නිරෝධයේ අඥාන ඔක තමයි සමුදය නිරෝධ කරන්න දන්නේ නැහැ ඒක නිසායි අඥානෙ ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් තමන්ට දැන් අද පටන් ඔබ මෙතන මේ ශ්‍රවණය කරන මේක අහගෙන ඉන්න කිසිවෙකුත් කිසිම කෙනෙකුට අබමල් රේණුවකින්වත් වචනකින්වත් සිටිවිල්ලකින්වත් ද්වේෂයක් වෛරයක් කරන්න එපා ඒක ආපහු ඔබටයි ඔබ ගෙනියනයි වැහෙන්නේ අනික් මිනිස්සු ඕන තරම් වැරදි කරන්න පුළුවන් ලෝකේ වැරදි කරන මිනිස්සු ඉන්නවා ඔබ මොකටද මේ අහක යන කුණු ගොඩවල් නිසා ඔබේ හිත කළු කරගන්නේ කිලුටු කරගන්නේ සමුදය බිහි වෙලා ඔබේ නිවන වහගන්න මේක තමයි ඔබේ නොදන්නාකම අඥාන ඒක නිසා කීයටවත් අනුන්ගේ වචනයකට ක්‍රියාවකට සිටිවිල්ලකට ඔබට ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන දෙයක් ඔබට නොගැලපුණාට නොපෑහුණාට ඔබ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් පටිඝයක් විරෝධයක් රෝධයක් කරන්න එපා මේක ඒබලෙම එතෙන්දිම අයින් කළා මෛත්‍රිය වඩන්න එතකොට ඔබේ හිත පිරිසුදුයි ඔබට යහපත් අනුන්ටත් යහපත්